ලියන්නවාන් තුකාව කාර්ය ශක්ති ක්ෂමතාව කාර්ය ශක්ති ක්ෂමතාව කාර්ය ශක්ති ක්ෂමතාව අනුමාත්‍රකාව ලියා ගන්න අනුමාත්‍රකාව කාර්ය අනුමාත්‍රකාව කාර්ය මාත්‍රකාව කාර්ය ලියන්න බලයක් යෙදීම හේතු කොටගෙන 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 වස්තුවක් වස්තුවක් ඔයි කාගේ හරි මයික් ඔන් වෙලා තියෙන චුට්ටක් බල ඕෆ් කරගන්න බලයක් යෙදීම හේතු කොටගෙන වස්තුවක් චලනය වේ නම් වස්තුවක් චලනය වේ නම් වස්තුවක් චලනය වේ නම් එවිට එවිට එම බලය මගින් එවිට එම බලය මගින් එවිටෙම බලය මගින් එවිටෙම බලය මගින් එවිටෙම බලය මගින් කාර්යයක් කරන්නේ ඇයි එවිටෙම බලය මගින් කාර්යයක් කරන්නේ ඇයි කියනු ලැබේ එවිටෙම බලය මගින් කාර්යයක් කරන්නේ ඇයි කියනු ලැබේ පහලින් ලියන්න යම් කාල පරාසයක් තුල යම් කාල පරාසයක් තුල යම් කාල පරාසයක් තුල යම් කාල පරාසයක් තුල වස්තුවක් මගින් යම් කාල පරාසයක් තුල වස්තුවක් මගින් සිදුකරනු ලබන කාර්ය ප්‍රමාණය නිර්ණය කිරීම 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 එම බලයේ විශාලත්වයේ එම බලයේ විශාලත්වයේ එම බලයේ විශාලත්වයේ එම බලයේ විශාලත්වයේ එම කාල සීමාව තුළ එම කාල සීමාව තුළ එම කාල සීමාව තුළ එම කාල සීමාව තුළ බලය ක්‍රියා කරනු ලබන දිශාවට එම කාල සීමාව තුළ බලය ක්‍රියා කරනු ලබන දිශාවට
එම කාල සීමාව තුළ බලය ක්‍රියා කරනු ලබන දිශාවට වස්තුව සිදු කරනු ලබන විස්ථාපනයේ වස්තුව සිදු කරනු ලබන විස්ථාපනයේ වස්තුව සිදු කරනු ලබන විස්ථාපනයේ ගුණිතය මගින් ගුණිතය මගින් සිදු කෙරේ ගුණිතය මගින් සිදු කෙරේ පස්සේ සම්බන්ධ වුණ ළමයි ඒගොල්ලොත් වීඩියෝ ඔන් කරගන්නටක් ගාලා ළමයි 10 දෙනෙක් ඉන්නවා හරි එතකොට ළමයි හදිසියේවත් දැන් අපි මේ මෙතෙන්දී අරගන්නේ කාර්ය ප්‍රමාණය කියන කෙනා කාර්ය ප්‍රමාණය කියන කෙනා සමාන වෙනවා බලය ගුණ කිරීම විස්ථාපනය කියන කෙනාට කාර්ය ප්‍රමාණය සමානයි බලය ගුණ කිරීම විස්ථාපනය හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ළමයි අපි මේ විස්ථාපනය කියන කෙනා අරගන්නේ අපි මේ විස්ථාපනය කියන කෙනා අරගන්නේ බලය ක්‍රියා කරනු ලබන දිශාවට විස්ථාපනය අපි හිතමුකෝ මේ පැත්තට F බලයක් තියෙනවා මේ පැත්තට F බලයක් තියෙනවා මේක සිදු කරන ලද විස්ථාපනය S මෙතන ඉදිරි මුහුණත මෙතෙන්ට විස්ථාපනය මනින්න ඕන දැන් මෙයා සිදු කරපු විස්ථාපනය S කියලා අරගත්තොත් මේ වෙලාවේදී කාර්ය ප්‍රමාණය සමාන වෙනවා මේ වෙලාවේදී කාර්ය ප්‍රමාණය සමානයි බලය ගුණ කිරීම විස්ථාපනයට බලය ගුණ කිරීම විස්ථාපනය හදිසියේවත් බලන්න මේ වගේ බලය ආනත වුණොත් මොකද වෙන්නේ කියලා දැන් මෙන්න මේ වෙලාවේදී බලය ආනත වෙනවා මෙයා ආනතයි ඉත මෙයා මේ පැත්තට F බලයක් මේක තීටා වස්තුව ගමන් කරන දිශාවට බලය ආනත වෙනවා දැන් මේ වෙලාවේදී කාර්ය ප්‍රමාණය ගන්න ගියොත් බලය ක්‍රියා කරන්නේ මේ දෙසටනේ බලය ක්‍රියා කරන්නේ මේ දෙසට එතකොට අපි කරන්න ඕන එතකොට අපි කරන්න ඕන මෙයාගේ මේ බලය විස්ථාපනයේ දිශාවට හෝ විස්ථාපනය බලයේ දිශාවට අපි විභේදනය කරගන්න ඕන මොකද බලය ක්‍රියා කරන දිශාවට තියෙන විස්ථාපනය තමයි අපිට අවශ්‍ය වෙන්නේ බලය ක්‍රියා කරන දිශාවට පවතින විස්ථාපනය එතකොට බලය ක්‍රියා කරන්නේ මේ දෙස් අපිට විස්ථාපනය තියෙන්නේ මෙහෙට එනං අපි මේ පැත්තට විස්ථාපනය විභේදනය කරන්න ඕන ඊට වැඩිය ලේසි අපිට මේ පැත්තට බලය විභේදනය කරගත්තනම් එතකොට විස්ථාපනය තියෙන පැත්තට ක්‍රියා කරන බලය අරගන්නවා විස්ථාපනය තියෙන්නේ මේ දෙසට තියෙන බලය වෙන්නේ b කින් මේ පැත්තට විභේදනය කෝණය හදන පැත්තට හින්ද f cos θ f cos θ s කියලා ගන්න පුළුවන් මේ කියන්නේ සර් f cos θ හැමතිස්සෙම හිතන්න එපා ළමයි මේක බලයේ දිශාව විස්ථාපනයේ දිශාවට ආනත වුණොත් fs cos θ කියලා. හරිද? දැන් මෙතෙන්දී උනේ මේ කෝණයනේ දීලා තියෙන්නේ. හදිස්සියේ මේ කෝණය දුන්නා නම් මේ පැත්තට තියෙන විභේදනය වෙන්නේ f cos θ නෙවෙයි f sin θ. දැන් මෙන්න මෙතන කෝණය θ කියලා දුන්නොත් මේක අපිට ඉන්නේ f sin θ කියලානේ විභේදනයේ. ඒ නිසා මේ cos θ කියලා මතක තියාගන්න එපා. අපි එවලදී හොයා ගන්න ඕන විස්ථාපනයේ දිශාවට තියෙන සංරචකය කවුද කියන එක. ඇත්තටම වෙන්නේ ළමයි මේකෙ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි මේ විදියට සම්බන්ධතාවයකින් අරගන්නවා. ඇත්තටම වෙන්නේ මෙහෙම දෙයක්. දැන් මේ බලය කියන්නේ දෛශිකයක්. හොඳට අහගන්න මේ වීඩියෝ වෙලානේ. පොඩි අවුලක් තියෙනවා data cable එකේ.
හරි මේ බලන්න දැන් මේකේ බලය කියන්නේ දෛශිකයක් බලය කියන්නේ දෛශිකයක් වීඩියෝ ඔෆුනොට් අක් ගාලා කියන්න බලය කියන්නේ දෛශිකයක් විස්ථාපනය කියන්නේ දෛශිකයක් මේ දෙන්නගේ ගුණිතයෙන් හැදෙන කාර්ය ප්‍රමාණය කියලා කියන්නේ අදිශයක් දෛශික දෙකක් ගුණ වෙලා අදිශයක් නිර්මාණය වෙනවා දෛශික දෙකක් ගුණ වෙලා අදිශයක් නිර්මාණය වෙනවා එතකොට මේ දෙක ගුණ වෙන්න ඕන ළමයි තිත් ගුණිතේ මොකද දෛශික දෙකක ගුණිතයේ ප්‍රතිඵලය අදිශයක් වෙනවා නම් එතන තියෙන්නේ අදිශ ගුණිතය එහෙම නැත්නම් තිත් ගුණිතය කියන කෙනා එතකොට මෙන්න මේ කෝණ සම්බන්ධ වීමත් මෙතෙන්ට කෝණයක් සම්බන්ධ නොවීමත් එන්නේ තිත් ගුණිත මූලධර්මයේ තිත්ගුණිත මූලධර්මයෙන් ඒක මේකට අපි අනුරූප කරනවා හරිද කාර්ය ප්‍රමාණය කියන කෙනා ලැබෙන්නේ බලය ගුණ කිරීම විස්ථාපනය කියන ඒ දෙකේ අදිශ ගුණිතයෙන් බලයේ විස්ථාපනයේ අදිශ ගුණිතයෙන් තමයි ලැබෙන්නේ මේ බලන්න එතකොට බලයේ දිශාවයි F දෛශික කියලා අරගමු S දෛශික මේ දෙන්නගේ මේ දෙන්න එකම දිශාවට නම් ළමයි මේ දෙන්නගේ ගුණිතය එන්නේ මතක් කරගන්න එකම දිශාවට තියෙන දෛශික දෙකක ගුණිතය තිත් ගුණිතය ලැබෙන්නේ කොහොමද කියලා එකම දිශාවට තියෙන දෛශික දෙකක තිත් ගුණිතය අපිට ලැබෙන්නේ ඒ දෙන්නගේ විශාලත්ව ගුණිතයෙන් ඒ දෙන්නගේ විශාලත්ව ගුණිතයෙන් මේ වෙලාවේදී මේ දෙන්න එකිනෙකට තීට ආනතයි S එන්නේ මේ පැත්තට තීට මේ පැත්තට මෙයා එන්නේ මේ පැත්තට F එක බල දෙකේ දිශා අතර කෝණය තීටා. එහෙනම් මෙතන F.S කියලා කියන්නේ මාපාංක F මාපාංක S cos තීටා කියන ගේනා. අන්න මේ ඇවිල්ලා තියෙන්නේ මේක F.S cos තීටා කියන ගේනා. එතකොට මෙතන ඇවිල්ලා තියෙනවා F.S F.S කියන ගේනා. F.S මෙතන මාපාංක S cos තීටා කියලා එනවා. මෙන්න මේක තමයි අපි මේ අර බලයේ දිශාවටම විස්ථාපනය පවතින ඕන එහෙම පැවතුනොත් බලය ගුණ කිරීම විස්ථාපනය හදිසියේවත් බලයේ දිශාවට විස්ථාපනයේ දිශාව ආනත වුනොත් එක්ක බලය විභේදනය කරන්න ඕන විස්ථාපනයේ දිශාවට එහෙම නැත්නම් විස්ථාපනය විභේදනය කරන්න ඕන බලයේ දිශාවට කොහොම සම්බන්ධයක් අරගන්න කොහොම සම්බන්ධයක් අරගන්නේ මෙන්න මේ සම්බන්ධතාවය තෘප්ත කරවන්න මොකද මෙතන අපි තිත් ගුණිතය සලකනවා කියලා හැමතිස්සෙම කියන්න බෑ දැන් ඕගොල්ලොන්ට භෞතික විද්‍යාවේ තියෙනවනේ කාර්ය කියන කෙනා. ඒකට දෛශික තිත් ගුණිතය බයෝ ගන්න ළමයින්ට නෑ. ඒ නිසා මේකට අපි තුල්ලේ කරවන්නේ නැහැ. මේකේන අර්ථය අපි මෙන්න මේ විදියට අරගන්නවා. මේ විදියට බලයේ දිශාවට විස්ථාපනය තියෙනවනම් දෙන්නගේ විශාලත්ව ගුණිතය. ඒ දෙක ආනත වෙනවනම් එක්කෝ බලය විස්ථාපනයේ දිශාවට විභේදනය කරන්න ඕනේ එහෙම නැත්නම් විස්ථාපනය බලයේ දිශාවට විභේදනය කරන්න ඕන රයිට් මේ දෙක මේ සටහන දාගම මේකත් තෝරනම් පහලින් දාගන්න
ලියන්න කාර්ය යනු අදිශයක් වන අතර කාර්ය යනු අදිශයක් වන අතර කාර්ය යනු අදිශයක් වන අතර ඒ මයිනු ලබන සම්මත ඒකකයේ ඒ මයිනු ලබන සම්මත ඒකකයේ ජූල් වේ ඒ මයිනු ලබන සම්මත ඒකකයේ ජූල් වේ ඒ මයිනු ලබන සම්මත ඒකකයේ ජූල් වේ ලියමු උදාහරණයක් නිව්ටන් 15ක බලයක් නිව්ටන් 15ක බලයක් නිව්ටන් 15ක බලයක් වස්තුවක් මත ක්‍රියා කිරීම නිසා न्यूटन पहलवक बलयक वस्तुवक मत क्रियाक्रीम निसा वस्तुव मीटर दहायक दूर वस्तुव मीटर दहायक दूर बलय क्रियाकरण दिशा ओस्सेम चलनीय उनिनाम बलय क्रियाकरण दिशा ओस्सेम चलनीय उनिनाम බලය ක්‍රියා කරන දිශාව ඔස්සේම චලනය උනිනම් බලය මගින් කරුණු ලැබූ බලය මගින් කරුණු ලැබූ බලය මගින් කරුණු ලැබූ කාර්ය ප්‍රමාණය සොයන්න බලය මගින් කරුණු ලැබූ කාර්ය ප්‍රමාණය සොයන්න බලයේ දිශාවටම ගමන් කරනවා කියලා කියන්නේ බලය නිව්ටන් 15යි බලය නිව්ටන් 15යි එහෙනම් අපිට එනවා කාර්ය ප්‍රමාණය සමාන වෙනවා F ගුණ කිරීමේ S F කියලා කියන්නේ නිව්ටන් 15යි ඒකක අවශ්‍ය වෙන්නේ ආදේශ කරන්න මෙයා මීටර් 10යි එතකොට 150යි न्यूटन मीटर के लिए नहीं मैं न्यूटन मीटर के ना किनारा टापी जूल के ला आदेश करना मैं यहाँ टा जूल के ला राइट इतना कोटा न्यूटन के अन्य केजी एमएस री ना देखा किया ना किनारा ने तो डा न्यूटन मीटर में जूल के ला किया अन्य केजी एम वर्ग एस री ना देखा किया ना किनारा माता का त्याग करना नहीं හරිද ආයි මේ නිව්ටන් මීටර් ම ඒක කියවන තව කෙනෙක් ඉන්නවා නිව්ටන් මීටර් කියන කෙනා මේක කියවන තව කෙනෙක් ඉන්නවා ඒ තමයි බල ගූර්ණය කියන කෙනා හරිද එතකොට බල ගූර්ණයටයි කාර්යයටයි එකම ඒකක තියෙන්නේ කියලත් මතක තියාගන්න එකම ඒක කියන්නේ මෙහෙමයි දැන් මේක විශේෂ ඒකකයක්නේ ජූල් කියන කෙනා මේ විශේෂ ඒකකේ අපි බල ගූර්ණයට දාන්න යන්නේ නැහැ මේ විශේෂ ඒකකයේ කාර්ය ප්‍රමාණයමයින ඒකකය විතරයි හරිද බලගූර්ණය මනින්නේ නිව්ටන් මීටර් වලින් ඒකට ජූල් කියලා දාන්න යන්නේ නැහැ ඊළඟට ලියාගමු ඊළඟ උදාහරණය තිරසට අංශක 30ක කෝණයකින් නානත තිරසට අංශක 30ක කෝණයකින් නානත තිරසට අංශක 30ක කෝණයකින් නානත सुमट अचल तलयक मत ऐति तिरसट अंशक तिहक कोणय की नानत सुमट अचल तलयक मत ऐति सुमट अचल तलयक मत ऐति
ඉස්කන්දය කිලෝග්‍රෑම් දාසයක් වන වස්තුවක් ඉස්කන්දය කිලෝග්‍රෑම් දාසයක් වන වස්තුවක් ඉස්කන්දය කිලෝග්‍රෑම් දාසයක් වන වස්තුවක් මත මත හැටයි මූල තුනයි නිවුටන් තිරස් බලයක් 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 තප්පර 10ක් තුල ක්‍රියා කරයි තප්පර 10ක් තුල ක්‍රියා කරයි තප්පර 10ක් තුල ක්‍රියා කරයි එම කාලය තුලදී එම කාලය තුලදී බලය මගින් වස්තුව මත කෙරෙන එම කාලය තුලදී බලය මගින් වස්තුව මත කෙරෙන කාර්ය ප්‍රමාණය සොයන්න කාර්ය ප්‍රමාණය සොයන්න දැන් බලන්න මෙයා ඉන්නවා කියන්නේ තිරසට අංශක 30ක ආනත තලයක් මත තිරසට අංශක 30කින් ඉන්නේ 30කින් ආනත තලයක් මත මෙයාගේ බර කිලෝග්‍රෑම් 16යි කියලා කියන්නේ ඒ කියන්නේ නිව්ටන් නම් 160යි මෙයා මත තිරස් බලයක් යොදලා තියෙනවලු 60යි මූල 3යි නිව්ටන් තිරස් බලයක් එතන මෙයා මත ක්‍රියා කරන අභිලම්බ ප්‍රතික්‍රියාවක් R කියලා අරගමු දැන් මෙයා තප්පර 10ක් තුල මේ බලය ක්‍රියා කරනවා කියලා කියන්නේ අපි හිතමු මේ තප්පර 10 තුල මෙයා S දුරක් යනවා කියලා මෙතන T සමාන බිඳුව මෙතන t සමානයි 10යි s කියන කෙනා තප්පර 10කට. දැන් අපි මේ බලය බලය කියන්නේ මේ බලය නෙවෙයි ළමයි. අපි මෙයා මත බල කීපයක් තියෙනවානේ. r එකක් තියෙනවා 60යි මූල 3ක් තියෙනවා 160ක් තියෙනවා බල පද්ධතියක් තියෙන්නේ. මේ වස්තුව මත බල පද්ධතියක් තියෙනවා. මේ බල පද්ධතියෙන් අපි බලන්න ඕන මෙන්න මේ දිශාවට ක්‍රියා කරන බලය කවුද කියලා. මෙයාගේ මේ දිශාවට ක්‍රියා කරන බලය කවුද කියලා බලන්න ඕන. මේ බලය අරගෙන අපිට පුළුවන් මේ බලය අරගෙන මෙන්න මේ විස්ථාපණයෙන් ගුණ කරන්න. මේ විස්ථාපණයේ කොට දැන් විස්ථාපනයක් දන්නේ නැහැ. නමුත් මේ වස්තුවේ මේ ආනත තලයේ දිශාවට ක්‍රියා කරන බලය අපි හොයාගන්න. මොකද විස්ථාපණය සිදු කරන දිශාවට බලය ඕන. ඒ බලය හොයාගත්තට පස්සේ ළමයි අපිට පුළුවන් මේ වස්තුවට අයත් වන ත්වරණය හොයාගන්න. වස්තුවට අයත් වන ත්වරණය ඒ කොහොමද? වස්තුවට අයත් වන ත්වරණය බලය දන්නවනම් මේ පැත්තට ක්‍රියා කරන අසන්තුලිත බලය දන්නවනම් F සමානයි ma දීමෙන් ත්වරණය හොයාගන්න පුළුවන්. ත්වරණය දන්නවා ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි ත්වරණය දන්නවා ක්‍රියා වස්තුව ගමන් කරන කාලය දන්නවා චලිත සමීකරණ යොදලා මේ විස්ථාපනයේ s කියන කෙනා හොයාගන්න පුළුවන් විස්ථාපනයේ s කියන කෙනා නිර්ණය කරගත්තට පස්සේ මේ තප්පර 10 තුලදී කරන කාර්ය ප්‍රමාණය බලය ගුණ කිරීම විස්ථාපනය මේ පැත්තට බලය හොයාගත්ත විස්ථාපනය හොයාගත්ත ඒ දෙකේ ගුණිතයෙන් ලබා ගන්න පුළුවන් රයිට් වැඩේ පටන් ගමු වස්තුව චලිත වන දිශාවට බලය හොයාගන්න ඔය බලතුණේ විභේදනයේ
අපි බැලුවොත් වස්තුව චලිත වන දිශාවට බලය මේකෙන් ඉන්නේ ලම්බකයිනේ 60යි මූල 3න් එනවා 60යි මූල 3යි cos 30ක් මෙයාගෙන් එනවා cos 60ක් 160යි cos 60යි 60යි මූල 3යි cos 30 මූල 3 බෙදීම 2යි මෙයා එනවා භාගයයි කියලා වස්තුවට දාන්න පුළුවන් අංශක 30ක් ආනත දෙසට F සමානයි ma F කියලා කියන්නේ නිව්ටන් 10යි M කියලා කියන්නේ 16යි A පහ බෙදීම 8 සමානයි A කියලා එනවා ත්වරණය පහ බෙදීම 8යි දැන් මේ පැත්තටම S සමානයි UT දන භාගයක් AT වර්ගය දාන්න පුළුවන් දැම්මොත් S කියන්නේ විස්ථාපණය UT ගුණිතය බිඳුවයි භාගයයි පහ බෙදීම 8යි T වර්ගය කියලා කියන්නේ 100යි තප්පර 10ක්නේ S සමාන වෙනවා එතකොට 125 බෙදීම 4යි හරිද දැන් S හොයාගෙන තියෙන්නේ අපිට පුළුවන් කාර්ය ප්‍රමාණය නිර්ණය කරන්න කාර්ය ප්‍රමාණය සමාන වෙනවා F ගුණ කිරීම S නේ F කියන්නේ 10යි S කියන්නේ 125 බෙදීම 4යි F එක වෙනස් වෙන්න ඕන F කියලා කියන්නේ මෙයා ස්කන්ධය නෙවෙයි
ස්කන්ධයෙන් ඉන්නේ මෙයාගේ මේ පැත්තට විභේදනය වෙන්නේ 60යි මූල 3යි cos 30 කියන කෙනානේ මෙයා සමානයි 60යි මූල 3යි cos 30යි මෙයා ගුණ කරන්න ඕන 125 බෙදීම 4යි 4 වරක් 1යි 4 වරක් 15යි කියලා එනවා අතන මූල 3 බෙදීම 2ක් එනවා මේ දෙන්න ගුණ කරන්න ඕන ලියමු ඊළඟට 24 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් චලනය වන 24 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් චලනය වන ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5ක් වන වස්තුවක් 24 ms ශ්‍රේණියක ප්‍රවේගයෙන් චලනය වන ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5ක් වන වස්තුවක් स्कंदे किलोग्राम पहाक वन वस्तु अक्मत विसिहतराय एमए श्रेणी के प्रवेगेन चलने वन स्कंदे किलोग्राम पहाक वन वस्तु अक्मत इम वस्तुए चलने अट विरुद्ध व इम वस्तुए चलने अट विरुद्ध व इम वस्तुए चलने अट विरुद्ध व එම වස්තුවේ චලනයට විරුද්ධව නියත බලයක් යෙදීම මගින් එම වස්තුවේ චලනයට විරුද්ධව නියත බලයක් යෙදීම මගින් නියත බලයක් යෙදීම මගින් තප්පර 4ක කාලයකදී තප්පර 4ක කාලයකදී තප්පර 4ක කාලයකදී එම වස්තුව නිශ්චලතාවයට පත්වේ තප්පර 4ක කාලයකදී එම වස්තුව නිශ්චලතාවයට පත්වේ තප්පර 4ක කාලයකදී එම වස්තුව නිශ්චලතාවයට පත්වේ වස්තුව මත බලය මගින් කෙරෙන කාර්ය සොයන්න
වස්තුව මත බලය මගින් කෙරෙන කාර්ය සොයන්න අරගමු දැන් වස්තුවක් චලනය වෙනවා අපිට ඕක ශක්තිය ඉගෙන ගත්තට පස්සේ අරගන්න පුළුවන් ළමයි කරපු කාර්ය ප්‍රමාණය ආරම්භක චාලක ශක්තියට සමාන වෙන්න ඕන නමුත් මේ මූල ධර්මයේ මෙතෙන්දි පාවිච්චි කරන්න බෑ මේ පැත්තට F බලයක් යොදලා තියෙන්නේ කියලා අරගම් මෙයා මේ පැත්තට 24 ms ඍණයක t සමානයි බිඳුවේදී किलोग्राम पहाई में पैतृक बिंदु आई में देना टी समान आई तब पर हतराई एतिह बले में क्रियाकरण में काल सीमा वतुल में पैतृक डारगा मुत्वरणे आई किया ला में पैतृक एत्वरणे आ क्या ने अनि पैतृक मांदने आ तेर देंग अभी टे V समान है U दने AT की है ना समीकरणे त्वरणे होया गरने पुलवा वस्तु अट में पैत्ते टे V समान है U दने AT दानने पुलवा V के अन्य अवसान प्रवेगे बिंदु आय आरंभ के प्रवेगे विशिष्टराय में पैत्ते टे त्वरणे या वेनी रीना ये में पैत्ते टे निदागे न तीन नी रीना ये वाता वक्ती සාමාන්‍ය ත්වරණය A කියලා ගත්තොත් මෙතන AT ට ඍණා ගියා. මන් ත්වරණය මේ පැත්තට A කියලා දාගෙන තියෙනවා. මොකද බලය තියෙන්නේ මේ පැත්තටනේ. දැන් AT කියන්නේ 4යි. 4යි A සමාන වෙනවා 24ට. A සමාන වෙනවා 6යි ms ඍණ 2 කියලා ඉන්නේ ත්වරණය. දැන් F සමානයි ma දාන්න පුළුවන්. F සමාන වෙනවා M කියලා කියන්නේ 5යි A කියලා කියන්නේ 6යි මෙයා 30යි නිව්ටන් කියලා එන්නේ F බලය 30යි නිව්ටන් දැන් අපිට අවශ්‍ය වෙනවා මේ විස්ථාපනය අවශ්‍යයි වස්තුවට මේ පැත්තට S සමානයි UT ධන භාගයක් AT වර්ගය දාන්න පුළුවන් නැත්තම් මේ අවදාන්න පුළුවන් යූ දන වී බෙදීම දෙවරයක් ටී කියන කෙනා දැම්මොත් S සමාන යූ කියන්නේ 24යි වී කියන්නේ 0යි මෙයා බෙදීම දෙවරයක් ටී කියලා කියන්නේ 4යි 48යි කියලා එනවා මීටර් දැන් කාර්ය ප්‍රමාණය සමාන වෙනවා බලය ගුණ කිරීම විස්ථාපනය බලය 30යි විස්ථාපනය ඍණ 48යි කොයි දෙක ගුණ වෙන්න ඕන එතකොට අපිට ඍණාගයක් ලැබෙන්නේ හේතුව තමයි මේකෙන් කාර්ය හානි වෙලා තියෙන්නේ ශක්තිය හානි වෙලා ඒ නිසා තමයි අපිට ඍණාගයක් ලැබෙන්නේ මොකද බලය පවතින දිශාවට විස්ථාපනයනේ අපි දාන්න ඕන දැන් බලය පවතින්නේ මේ පැත්තට නමුත් විස්ථාපණය වෙන්නේ අනිත් පැත්තට. එතකොට අපි දෛශික දෙකක තිත්ගුණිතය සැලකුවත් ළමයි එකිනෙකට ප්‍රතිවිරුද්ධ නම් දෛශික දෙක ඒ දෙකේ ගුණිතයනේ ඍණවතාවක් මාපාංක ගුණිතය කියලානේ. ඒ දෙකේ තිත්ගුණිතයනේ ඍණවතාවක් මාපාංක ගුණිතය කියලා. එතකොට මේ දෙන්න දැන් මේ බලය මගින් මේ වස්තුව මත කරපු කාර්ය ප්‍රමාණය ඍණ වෙනවා. ඒ කියන්නේ කාර් ශක්තිය හානි වුණා කියන එක තමයි ඒකෙන් අදහස් කරන්නේ.
හරි ලියන්න ඊළඟට තිරසට tan ඉන්වර්ස් 3 බෙදීම 4 කෝණයකින් ආනත තිරසට tan ඉන්වර්ස් 3 බෙදීම 4 කෝණයකින් ආනත තිරසට tan ඉන්වර්ස් 3 බෙදීම 4 කෝණයකින් ආනත සුමට අචල තලයක් මත තබා ඇති තිරසට tan ඉන්වර්ස් තුන බෙදීම හතර කෝණයකින් නානත සුමට අචල තලයක් මත තබා ඇති සුමට අචල තලයක් මත තබා ඇති ස්කන්ධය 15 කිලෝග්‍රෑම් වන වස්තුවක් මත ස්කන්ධය කිලෝග්‍රෑම් 15ක් වන වස්තුවක් මත ස්කන්ධය කිලෝග්‍රෑම් 15ක් වන වස්තුවක් මත නිව්ටන් 125ක නිව්ටන් 125ක තිරස් බලයක් ක්‍රියා කෙරේ නිව්ටන් 125ක තිරස් බලයක් ක්‍රියා කෙරේ නිව්ටන් 125ක තිරස් බලයක් ක්‍රියා කෙරේ නිශ්චලතාවයෙන් ගමන් ආරම්භන වස්තුව නිශ්චලතාවයෙන් ගමන් ආරම්භන වස්තුව නිශ්චලතාවයෙන් ගමන් ආරම්භන වස්තුව නිශ්චලතාවයෙන් ගමන් ආරම්භන වස්තුව තත්පර 3කදී තත්පර 3කදී ආනත තලයේ මුදුනට පැමිණේනම් තත්පර 3කදී ආනත තලයේ මුදුනට පැමිණේනම් වස්තුව මත යොදනු ලැබූ බලය මගින් කරන කාර්ය ප්‍රමාණය සොයන්න වස්තුව මත යොදනු ලැබූ බලය මගින් කරන කාර්ය ප්‍රමාණය සොයන්න ෆයිට් අද මුටක් ගාලා ආනතියක් දීලා තියෙනවා tan ඉන්වර්ස් වලින් මේක තීටා කියලා ගත්තොත් තීටා සමානයි tan ඉන්වර්ස් 3 බෙදීම 4යි ඒ tan තීටා 3 බෙදීම 4යි tan තීටා 3 බෙදීම 4යි මෙයා මේකේ මුදුනට එනවා කියලා කියන්නේ මෙතන t සමාන බිඳුවේදී මෙතන තප්පර 3ේදී ස්කන්ධය තියෙනවා නිව්ටන් 150යි ස්කන්ධය නිව්ටන් 150යි තිරස් බලයක් යොදලා තියෙනවා නිව්ටන් 125ක අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා r කියලා අරගමු දැන් මේකේ අපි ත්වරණය දන්නේ ඒ නිසා වස්තුව ගමන් කරන දිශාවට මෙයා මත ක්‍රියා කරන බලය හොයා ගන්න ඕන. ඒ අසන්තුලිත බලය මගින් මෙයාගේ ත්වරණය හොයා ගන්න වෙනවා. ත්වරණය හොයාගත්තට පස්සේදී මේ විස්ථාපනය අරගන්න ඕන. මේ බලයෙන් විස්ථාපනය පැත්තට තියෙන සංරචකීය විස්ථාපනයෙන් ගුණ කරාම අපිට කාර්ය ප්‍රමාණය ලබා ගන්න පුළුවන්.
වීඩියෝ ඔෆ් කරන් ඉන්න අය ටක් ගාලා ඔන් කරගන්න දැන් බර ගානක් ඉන්න අය वस्तु चलने वन दिशा तीन बल कसी विशिपहाय कोस्तीट ऋण कसी पनहाय साइन टीट कियन के ना मैं वापी अरगत्तोत tan theta තුන බෙදීම 4යි මෙයා 5ක් වෙනවනේ 125යි මෙයා 4 බෙදීම 5යි කියලා එනවා ඍණ 150යි 3 බෙදීම 5යි 100ක් එනවා අණුවක් එනවා උත්තරේ නිව්ටන් 10යි දැන් තීටා අනත පැත්තට F සමානයි MA දාන්න පුළුවන් F කියන්නේ 10යි M කියලා කියන්නේ මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 15යි A දෙක බෙදීම 3යි MS ඍණ 2 සමාන වෙනවා A-ට දැන් විස්ථාපනය තීටා අනත පැත්තට S समान UT धन भाग्य KT वर्गे S समान वेनवा UT गुणिदे बिंदु आई भाग्य आई A කියල කියන්නේ දෙක බෙදීම 3යි T වර්ගය කියලා කියන්නේ 9යි 3 වරක් 1යි 3 වරක් 3යි S සමානයි 3යි මීටර් බලය මගින් කරනු ලබන කාර්ය ප්‍රමාණය බලය මගින් කරනු ලබන කාර්ය ප්‍රමාණය ගන්න පුළුවන් විස්ථාපනය වෙන්නේ මේ දිශාවට මෙයා මේ පැත්තට විභේදනය කරොත් බලය 125 න් 125යි cos θ ගුණ කරන්න ඕන s කියන කෙනා 3න් cos θ කියලා කියන්නේ 4 බෙදීම 5යිනේ එතකොට 100ක් එනවා 300යි ජූල් කියලා එන්නේ කරනු ලබන කාර්ය ප්‍රමාණය ජූල් 300යි ඊළඟට ලියමු මීටර් 10ක් දිග සුමට ලෑල්ලක මීටර් 10ක් දිග සුමට ලෑල්ලක මීටර් 10ක් දිග සුමට ලෑල්ලක එක්කලවරක් මීටර් 10ක් දිග සුමට ලෑල්ලක එක්කලවරක් තිරස් බිමකද තිරස් බිමකද තිරස් බිමකද
அணைக்கிழவர ஈட்ட துணை மீட்டர் அணைக்கிழவர ஈட்ட துணை மீட்டர் அணைக்கிழவர ஈட்ட துணை மீட்டர் உசிந்த சிட்டினசே சவிகொட்ட ஏத்த அணைக்கிழவர ஈட்ட துணை மீட்டர் உசிந்த சிட்டினசே சவிகொட்ட ஏத்த லேல்ல பாமுல நிஷல வேத்தி 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 இஸ்கந்தைய கிலோகிராம் பஹலவக்வன வஸ்துவக் மத லேல்ல பாமுல நிஷல வேத்தி இஸ்கந்தைய கிலோகிராம் பஹலவக்வன வஸ்துவக் மத லேல்லட சமாந்தர திசாவக் ஒஸ்ஸே லேல்லட சமாந்தர திசாவக் ஒஸ்ஸே லேல்லட சமாந்தர திசாவக் ஒஸ்ஸே வஸ்துவ மத பலயக் யோதா லேல்லட சமாந்தர திசாவக் ஒஸ்ஸே பலயக் யோதா லேல் சமாந்தர திசாவக் ஒஸ்ஸே பலயக் யோதா இம வஸ்துவ லேல்ல முதுனட கெனயாமட 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 தப்பர தேகக காலயக் கதவே தப்பர தேகக காலயக் கதவே லேல்ல முதுனட கெனயாமட தப்பர தேகக காலயக் கதவே இம பலய மகின் இம பலய மகின் வஸ்துவ மத கரணு லபன வஸ்துவ மத கரணு லபன காரிய பிரமாணே வஸ்துவ மத கரணு லபன காரிய பிரமாணே சுயன் හරි මේක දැන් බලන්න දැන් මේක සිරස් වෙහෙලට නෙවෙයි තියෙන්නේ මේ ලෑල්ල මේ විදියට තියලා තියෙන්නේ මෙන්න මේ උස මීටර් 3යි මේ උස මීටර් 3යි මේ දිග මීටර් 10යි මෙතර පාමුල තියෙන වස්තුවක් මෙයා මත බලයක් යොදලා මේක කිලෝග්‍රෑම් 15යි නිව්ටන් 150යි තලයට සමාන්තර දිශාවට මෙයාගේ බලය යොදන්නේ අපි හිතමු මේක F කියලා මෙතනින් දිනනවා අභිලම්භ ප්‍රතික්‍රියාවක් R මෙයා මෙතන ඉඳලා මෙතන ලෑල්ලේ මුදුනට යන්න ගතවන කාලය වෙන්නේ තප්පර 2යි T සමානයි 0යි T සමානයි තප්පර 2යි මේ සම්පූර්ණ දුර මේක 10යි මීටර් කියලා නෙන්නේ. දැන් මේ වෙලාවේ විස්ථාපනය දීලා තියෙනවා බලය දීලා නැහැ. විස්ථාපනය දීලා දෙනවා බලය දීලා නැහැ. අපිට පුළුවන් ආනත තලය දිගේ කාලය දීලා තියෙනවනේ. ත්වරණය හොයාගන්න. S සමානයි UT ධන භාගයක් AT වර්ගය කියන කෙනා දාලා ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි අපිට පුළුවන් ත්වරණය හොයාගන්න. ඒ ත්වරණය හොයාගත්තට පස්සේ F සමානයි MA දාලා මේ බලය හොයාගන්න පුළුවන්. F සමානයි MA දාලා බලය හොයාගන්න පුළුවන්. රයිට් හදමු.
इस कियाने दहायाई इतनीं यूटी गुनिते बिंदु आई ने भाग्यक ई टी वर्ग ये केला कियाने हतराई देखाई पहाई एम एस वी ने देखा समान वेनवा एट ते अपीट पुलुवां मे थीटा अनंत दिशेट एफ समानाई एम ए दान्न දැම්මොත් F එකක් තියෙනවා ඍණ 150 sin t එකක් තියෙනවා මෙයා සමානයි 15 වතාවක් ඒ කියන්නේ 5යි F සමාන වෙනවා 150 sin t 3 බෙදීම 10යි මෙයා දන 75ක් 15ක් වෙනවනේ 90යි F සමානයි න්ියුටන් 90යි කියලා එනවා. දැන් බලය මගින් කරනු ලබන කාර්ය ප්‍රමාණය බලය මගින් කරනු ලබන කාර්ය ප්‍රමාණය සමාන වෙනවා. බලය කියන්නේ 90යි විස්ථාපනය 10යි 900යි ජූල්. तो एफ वर्दी ने उधर एफ वल उत्तरे वर्दी हाथलिस पहा दाने हाथ पहाने इतने पहाने में पहलवाई कसी विस्तार के नाने इतना स्थिति है कोई तीन ने कार्य प्रमाणे संबंध राइट कार्य प्रमाणे संबंध अभी तबात गेटे लो विषण दबो इस रहते ये पढ़ा बहुत मच्छोटी पढ़ा मार राइट इलागड़ा पीटा तीन नवा क्षमता व किए न कोटसे आया अंतिम टा तीन नवा शक्ति है चालक शक्ति है विभो शक्ति है सह विक्रिया शक्ति है किए ने के ये विक्रिया शक्ति अभी टो मना भी नवा सरल अनुवर्ति चलित पाठ मट विक्रिया शक्ति वितरक ने चालक शक्ति विभव शक्ति देखम अवश्य वेनवा ये देखट मतर अवश्य वेनवा विक्रिया शक्ति किएन केना राइट इलाकट पिलियागमो अनुमात्रुकाव शमताव अनुमात्रुकाव शमताव क्षमता लिया कार्य क्रीमे शीघ्रता वे कार्य क्रीमे शीघ्रता वे कार्य क्रीमे शीघ्रता वे कार्य क्रीमे शीघ्रता वे क्षमतावले सहदिन्वी कार्य क्रीमे शीघ्रतावे क्षमतावले सहदिन्वी कार्य क्रीमे शीघ्रतावे क्षमतावले सहदिन्वी कार्य क्रीमे शीघ्रतावे क्षमतावले सहदिन्वी नं क्षमताव समानवे नवा कार्य प्रमाणय बेदन्नोन कार्य प्रमाणय गतवु कालय क्षमताव समानाय कार्य प्रमाणय बेदन्नोन गतवु कालय मेयावलिया गम पहले
එතකොට අපිට මෙයා අරගන්න පුළුවන් ක්ෂමතාව කියන කෙනා බලන්න ක්ෂමතාව සමානයිනේ බලය ගුණ කිරීම විස්ථාපණයට මෙයා සමාන වෙනවා F වතාවක් S බෙදීම T මේ S බෙදීම T කියලා කියන්නේ ප්‍රවේගය ක්ෂමතාව කියන කෙනා සමාන වෙනවා බලය ගුණ කිරීම ප්‍රවේගය කියන කෙනා එතකොට V ප්‍රවේගයකින් F බලයක් යටතේ චලනය වන මොහොතක මොකද ප්‍රවේගය කියන කෙනා තනින් තැනට වෙනස් වෙනවනේ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්ම යනවා නම් ප්‍රශ්නයක් නැහැ එතකොට ක්ෂමතාව ඒකාකාරයි නමුත් ත්වරණයකින් ගමන් කරනවා නම් එයාගේ ප්‍රවේගය තනින් තැනට වෙනස් වෙනවා එතකොට යම්කිසි මොහොතක එයා තුල තියෙන ක්ෂමතාව අපිට අරගන්න පුළුවන් එයා මත ක්‍රියාකරන බලය ඒ අවස්ථාවේදී ප්‍රවේගයෙන් ගුණ කරන්න ඕන හැබැයි මෙතෙන්දී තේරුම් ගන්න ළමයි මේ ගුණ වෙන්නේ දෛශික දෙකක් කියන එක ඇත්තට මෙතන කතිරය නෙවෙයි එන්න ඕන තිත කියන කෙනා රයිට් මෙතන එන්න ඕන තිත කියන කෙනා දැන් කතිරය දැම්මොත් කතිර ගුණිතය කියලා හිතා ගන්න ඕන මේක පැහැදිලි කරනකොට මෙතන ඉන්නේ තිත කියන කෙනා එතකොට F.V කියන කෙනා එන්නේ මේ තියෙන්නේ දෛශික දෙකක ගුණිතයක් එතකොට මේ දෙකේ හදිස්සියේ දිශා ආනත වුණොත් අපි දැනගන්න ඕන එක්ක බලය එහෙම නැත්නම් ප්‍රවේගය කියන කෙනා එක්ක බලය එහෙම නැත්නම් ප්‍රවේගය කියන කෙනා බලයේ දිශාවට විභේදනය කරන්න ඕන එක්ක ප්‍රවේගය බලයේ දිශාවට විභේදනය කරන්න ඕන එහෙම නැත්නම් බලය ප්‍රවේගී දිශාවට විභේදනය කරන්න ඕන එක්ක ප්‍රවේගය බලයේ දිශාවට විභේදනය කරන්න ඕන එහෙම නැත්නම් බලය ප්‍රවේගී දිශාවට විභේදනය කරන්න ඕන රයිට් මෙයාවත් ලියාගමු ඒ යටින්ම එන මේ අනුව වස්තුවක යම් මොහතක ක්ෂමතාවය අනුව 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 වස්තුවක යම් මොහතක ක්ෂමතාවය අනුව වස්තුව මත ක්‍රියා කරන ලබන බලයේ 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 එම බලයේ දිශාවට පවතින ප්‍රවේගයේ එම බලයේ දිශාවට පවතින ප්‍රවේගයේ එම බලයේ දිශාවට පවතින ප්‍රවේගයේ ගුණිතය වේ එම බලයේ දිශාවට පවතින ප්‍රවේගයේ ගුණිතය වේ බලයේ දිශාවට පවතින ප්‍රවේගයේ ගුණිතය වේ
මෙයා මත F බලයක් ක්‍රියා කරනවා මෙයාගේ ප්‍රවේගය තියෙන මේ පැත්තට එහෙම වුණොත් ශමතා වෙන්නේ FV කියන කෙනා I අපි අරගත්තොත් වස්තුවක් මත දැන් බලය ක්‍රියා කරනවා මේ පැත්තට තීටා නැතව මෙයාගේ ප්‍රවේගය මේ පැත්තට V උඩ ශමතා වෙන්නේ F ගුණ කරන්න ඕන V තියෙන මේ පැත්තටනේ V ගේ මේ පැත්තට තියෙන විභේදනය මෙහෙට V තියෙන මේ පැත්තට විභේදනය වෙන්නේ V cos θ කියන කෙනා එතකොට එනවා FV cos θ කියලා හදිස්සියේ බලයයි ප්‍රවේගයයි ප්‍රතිවිරුද්ධ වුණොත් ඉතින්දී ඍණ FV ගුණිතයක් එන්නේ ප්‍රශ්නයක් නැහැ ඍණ FV ආවට දැන් මේ ක්ෂමතාව කියන්නේ අදිශයක් අදිශයක් ඍණ වෙන්න බෑනේ නමුත් මෙතන ඍණවීමේ අදහස ළමයි හානිවීම කියන එක රයිට් හානිවීම කියන එක තමයි මෙතෙන්දි ඍණවීමේ කියන්නේ ඍණවීමේ අදහස වෙන්නේ ඍණවීමේ අදහස හානිවීම කියන එක රයිට් මේ දෙන්නත් දාගම් පහලින් ලියන්න ක්ෂමතාවය යනු අදිශ රාශියක් වන අතර ක්ෂමතාවය යනු අදිශ රාශියක් වන අතර ක්ෂමතාවය යනු අදිශ රාශියක් වන අතර එය මයිනු ලබන සම්මත ඒකකය එය මයිනු ලබන සම්මත ඒකකය What way? එම අයිනු ලබන සම්මත ඒකකය. What way? What way? දැන් මෙන්න මෙතෙන්දි මෙහිම දෙයක්. ඊළඟට අපි යන කොටස ඊළඟට යන කොටස පිළිබඳ තේරුම් ගන්න ඕන ළමයි. අපි ඔතෙන්දි ශමතාව කියන කෙනා ඉගෙන ගත්තා. ඒ තියෙන්නේ බාහිර බලයක් වස්තුවක් මත ක්‍රියා කරොත් බාහිර බලයක් වස්තුවක් මත ක්‍රියා කරොත් එයාගේ ශමතාව අපිට ලැබෙන්නේ කොහොමද කියන එක. රයිට්. එතකොට අපිට බලය ගුණ කරන්න පුළුවන් එම මොහොතේ තියෙන ප්‍රවේගයෙන්. දැන් අපි ඊළඟට බලන්න යන්නේ මේ මෝටර රථයක. මෝටර රථයක් කියවම කාර් වෑන් ඔය ලොරිද බස්ද ඊළඟට දුම්රියද ඕන එකක් අයිති. හරිද වාහනයක් කියලා ගමුකෝ. මේ වාහනයක ශමතාව කොහොමද අපි ලබා ගන්නෙ කියන එක වාහනයක එන්ජිමක ශමතාවේ වාහනයක එන්ජිමක ශමතාවේ නැත්නම් එන්ජිමක ජවය කියන කෙනා ලබා ගන්නෙ කොහොමද කියන එක එතකොට දැන් වාහනය කියන කෙනාට ළමයි බාහිර බලයක් යොදලා මෙයා ගමන් කරන්නේ නැහෙනි බාහිරව පිටින් බලයක් යොදලා නේද දැන් ඉස්සරහට නම් එහෙම තමයි මං හිතන්නේ වෙන්නේ අයි දැන් ඉංගිරි ඉඳලා හොරණට එන්න ඕන නම්
වෙනම සෙට් එකක් අරගන්න ඕන බස් එක තල්ලු කරන්න. එතකොට බාහිර බලයක් යෙදීමෙන් තමයි බස් එක චලනය වෙන්නේ. ඇයි දැන් තිල් නැහෙනේ. එතකොට බාහිර බලයක් යෙදීමෙන් තල්ලු කරගෙන ඉන්න ඕන අද සෙට් එක නෙවෙයි හෙට තල්ලු කරන්න ඕන වෙන සෙට් එකක්. නැත්තම් බස් එකට අරගන්න ඕන සීට් ගන්නට අරගෙන 10 10 බස් වල තල්ලු කරන්න කියන වෙනවා. රයිට් දැන් මේ ඒ අනාගත ශ්‍රී ලංකාවේ එහෙම තමයි වෙන්නේ. එතකොට ওই පාඩම වෙනස් කරන්න වෙනවා. හරි එන්ජින් නැහැනේ එතකොට. දැන් මේ එන්ජින් එක ජවය ගැන කතා කරනකොට අපි කියන්නේ වාහනයේක ජවය ක්ෂමතාව ගැන කතා කරනකොට එයාව චලනය කරවන්න මේ වාහනය විසින්මයි බලය ක්‍රියාත්මක කරගන්නේ. වාහනය කියන්නේ වාහනේ එන්ජින් විසින්. හරිද? දැන් එන්ජින් නැති වුණොත් වාහනේ යන්නේ නැහැ. දැන් එන්ජින්ෙන් තමයි මේ එයාව චලනය කරවන බලය ඇති කරගන්නේ. මෙන්න මේ එන්ජින්කින් එයාව චලනය කරවන අපි යෝගට කියනවා එළවුම් බලය කියලා. එළවනවා කියලා නේ කියන්නේ නේද? එතකොට මේ වාහනයක එයා මත ඇතිවන එළවුම් බලය නැත්නම් චලනය කිරීම පිණිස ඇතිවන බලයට අපි නමක් දෙනවා ළමයි ප්‍රකර්ෂණ බලය කියලා. එතකොට වාහනයක එයාට බාහිරින් බලයක් යොදනව නෙවෙයි එයා චලනය වෙන්න. එන්ජිම මගින් තමයි එයා මත බලයක් යොදන්නේ එයාව චලනය වෙන්න. එතකොට අන්නේ එයාව චලනය කරවන්න එයා මත ඇතිවන බලයට අපි කියනවා ප්‍රකර්ෂණ බලය කියලා. එතකොට වාහනයක ක්ෂමතාව ගන්නකොට ඔය P සමානයි FV කියන සමීකරණය ගන්න පුළුවන්. ක්ෂමතාව සමානයි බලය ගුණ කිරීම ප්‍රවේගය කියන කෙනා අරගන්න පුළුවන් ළමයි. හැබැයි ඉතින්දී අපි මේ F කියන්නේ යාව චලනය කරන බලයනේ වස්තුව. වස්තුව චලනය කරන හෝ වස්තුව නතර කරන්න යොදන බලය F කියලා කියන්නේ. මෙතෙන්දී වාහනයක් ගත්තම අපි ඔය F කියලා අරගන්නේ ළමයි වාහනය චලනය කරවන්න එන්ජිම විසින් යොදනු ලබන බලය. එන්ජිම මගින් යොදනු ලබන බලය ඒකට අපි කියනවා ප්‍රකර්ෂණ බලය කියලා. ඒකට අපි කියනවා ප්‍රකර්ෂණ බලය කියලා. එහෙනම් වාහනයක ක්ෂමතාව අපි අරගන්නේ P සමාන FV කියන සමීකරණයෙන්ම තමයි. එතකොට උතන F කියලා කියන්නේ වාහනේ එන්ජිම මගින් ඇති කරන ප්‍රකර්ෂණ බලය කියන කෙනා. වාහනේ එන්ජිම මගින් එයා මත ඇති කරන ප්‍රකර්ෂණ බලය කියන කෙනා තමයි F කියලා කියන්නේ. රයිට්. අපි එතෙන්දී F කියන එක නෙවෙයි ප්‍රකර්ෂණ බලයට P කියලා හඳුන්වනවා. රයිට්. ලියාගම් මෙහෙම ප්‍රකර්ෂණ බලය අනුමාත්‍රකාව. ප්‍රකර්ෂණ බලය. ප්‍රකර්ෂණ බලය. ප්‍රකර්ෂණ බලය. ලියන මෝටර රථයක එන්ජිම මගින්. මෝටර රථයක එන්ජිම මගින්. මෝටර රථයක එන්ජිම මගින්. එම මෝටර රථය චලනය කිරීම සඳහා මෝටර රථයක එන්ජිම මගින් එම මෝටර රථය චලනය කිරීම සඳහා එම මෝටර රථය චලනය කර වීම සඳහා ඇති කරනු ලබන බලය හේවත් එළවුම් බලය 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 ප්‍රකර්ෂණ බලය ලෙස හැඳින්වේ. ප්‍රකර්ෂණ බලය ලෙස හැඳින්වේ. ප්‍රකර්ෂණ බලය ලෙස හැඳින්වේ. ප්‍රකර්ෂණ බලය ලෙස හැඳින්වේ. ප්‍රකර්ෂණ බලය ලෙස හැඳින්වේ.
පහලින් ලියන්න මෙම ප්‍රකර්ෂණ බලය එන්ජිම මගින් මෙම ප්‍රකර්ෂණ බලය එන්ජිම මගින් මෙම ප්‍රකර්ෂණ බලය එන්ජිම මගින් වස්තුව චලනය වන දිශාවට වස්තුව චලනය වන දිශාවට වස්තුව චලනය වන දිශාවට ඇති කරනු ලැබේ වස්තුව චලනය වන දිශාවට ඇති කරනු ලැබේ प्रकर्षण बलय की वरहन दागा पी की प्रकर्षण बलय की वरहन दागा पी की इलाट अणुमावली आगा प्रतिरोधी बल प्रतिरोधी बल प्रतिरोधी बल प्रतिरोधी बल एन मोट्रतेक चलनेट विरुद्धव मोट्रतेक चलितेट विरुद्धव मोट्रतेक चलितेट विरुद्धव वाते मगिन हो घर्षणे मगिन वाते मगिन हो घर्षणे मगिन वाते मगिन हो घर्षणे मगिन एति करुण लबन बल वाते मगिन हो घर्षणे मगिन एति करुण लबन बल वाते मगिन हो घर्षणे मगिन एति करुण लबन बल वाते मगिन हो घर्षणे मगिन एति करुण लबन बल प्रतिरोधी बलले सहदिन्वे प्रतिरोधी बलले सहदिन्वे प्रतिरोधी बलले सहदिन्वे मोटरतयक मत प्रतिरोधी बल 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 वस्तुए चलित दिशावट प्रतिविरुद्ध दिशावट वस्तुए चलित दिशावट प्रतिविरुद्ध दिशावट अतिवे वस्तुए चलित दिशावट प्रतिविरुद्ध दिशावट अतिवे वस्तुए चलित दिशावट प्रतिविरुद्ध दिशावट अतिवे अनुवातृकावली आगमो मोट्रतेक एंजिमे जवय मोट्रतेक एंजिमे जवय वरहन नेतुले शमतावय आई वरहन नेतुले कैपिटल एच मोट्रतेक एंजिमे जवे वरहन नेतुले शमतावे वरहन नेतुले कैपिटल एच मोट्रतेक एंजिमे जवे वरहन नेतुले शमताव आई वरहन नेतुले कैपिटल एच एन मोट्रतेक मोट्रतेक मगिन एति करुणु लबन प्रकर्षण बलय मोट्रतयक मगिन एति करुणु लबन प्रकर्षण बलय कैपिटल पी हा मोट्रतयक मगिन एति करुणु लबन प्रकर्षण बलय कैपिटल पी हा मोट्रतयक मगिन एति करुणु लबन प्रकर्षण बलय कैपिटल पी हा प्रकर्षण बलय कैपिटल पी हा
යම් මොහතක මෝටර රථයේ ප්‍රවේගය වීනම් යම් මොහතක මෝටර රථයේ ප්‍රවේගය වීනම් මෝටර රථයේ ප්‍රවේගය වීනම් මෝටර රථයේ ප්‍රවේගය වීනම් එම මොහොතේ එන්ජිමේ ශමතාව එම මොහොතේ එන්ජිමේ ශමතාව කමාවක් දාලා පහලින් ලියන්න x සමානයි pv කියලා x සමානයි pv ප්‍රකර්ෂණ බලය ගුණ කිරීම ප්‍රවේගය කියන කෙනා එතකොට මෙතෙන් දිහා ළමයි ප්‍රකර්ෂණ බලය පවතින දිශාවට තමයි මෝටර රථය අනිවාර්යයෙන්ම චලනය වෙන්න ඕන හේතුව දැන් මේ එන්ජිම මගින් මේ ප්‍රකර්ෂණ බලය යොදවන්නේ ළමයි රෝද මතනේ නේද දැන් ඇක්සල් එකනේ කරකවන්නේ එන්ජිම මගින් ඇක්සල් එක කරකවන්නේ එතකොට ඇක්සල් එක කරගෙනවා රෝද ටික කරගෙනවා එතකොට ඇක්සල් එක දෙපැත්තට රෝද හයි වෙලා තියෙන්නේ එතකොට මේ රෝද ටික කරකැවෙන පැත්තට තමයි වාහනේ ගමන් කරන්න ඕනේ කියන්නේ මේ පැත්තට තමයි බලය යොදන්නේ වාහනේ ගමන් කරන්නේ ඒ පැත්තටම තමයි වාහනේ ගමන් කරන්නේ ඒ පැත්තටම හයි එතකොට අපිට අරගන්න පුළුවන් මෝටර රථයක ජවය කියන කෙනා x සමාන pv වලින් pv මෙතන v කියලා කියන්නේ ඒ මොහොතේ ප්‍රවේගය p කියලා කියන්නේ ප්‍රකර්ෂණ බලය ඒ අවස්ථාවේදී ප්‍රකර්ෂණ බලය කියන කෙනා ප්‍රකර්ෂණ බලය කියන්නේ වස්තුවේ එන්ජිම මගින් එයාගේ චලිත දිශාවට ඇති කරගන්න බලය එයාගේ චලිත දිශාවට ඇති කරගන්න බලය රයිට් අපි උදාහරණයක් ලියමු ලියන්නේ ස්කන්ධය මෙට්‍රික් ටොන් 200ක් වන ස්කන්ධය මෙට්‍රික් ටොන් 200ක් වන ස්කන්ධය මෙට්‍රික් ටොන් 200ක් වන දුම්රියක ගමනට ඝර්ෂණය නිසා සම තිරස් බිමකදී යෙදෙන ප්‍රතිරෝධය ඝර්ෂණය නිසා සම තිරස් බිමකදී යෙදෙන ප්‍රතිරෝධය සම තිරස් බිමකදී යෙදෙන ප්‍රතිරෝධය සම තිරස් බිමකදී යෙදෙන ප්‍රතිරෝධය මෙට්‍රික් ටොන් එකකට නිව්ටන් 120කි මෙට්‍රික් ටොන් එකකට නිව්ටන් 120කි මෙට්‍රික් ටොන් එකකට නිව්ටන් 120කි දුම්රිය පැයට කිලෝමීටර් 36ක නියත ප්‍රවේගයකින් දුම්රිය පැයට කිලෝමීටර් 36ක නියත ප්‍රවේගයකින් දුම්රිය පැයට කිලෝමීටර් 36ක වේගයකින් සම තිරස් බිමේ ගමන් කරන්නේ නම් දුම්රිය පැයට කිලෝමීටර් 36ක වේගයකින් සම තිරස් බිමේ ගමන් කරන්නේ නම් දුම්රිය එන්ජිමේ ශමතාව සොයන්න දුම්රිය එන්ජිමේ ශමතාව සොයන්න හරි එතකොට බලන්න දැන් මෙයාගේ සම තිරස් බිමක ගමන් කරනවා කියලා කියන්නේ දුම්රියක් සම තිරස් බිමක මෙයාගේ ස්කන්ධය වෙන්නේ 200යි
මෙට්‍රික් ටොන් කියන කෙනා දැන් ටොන් එකක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් 1000ක් නේ නේද එතකොට මෙයා 200යි කිලෝග්‍රෑම් කරන්න 10 3න් ගුණ කරන්න ඕන ආයි 10 කරන්න ඕන නිව්ටන් කරන්න දැන් මෙයාගේ අපි චලිත වෙනවා කියලා අරගම් මේ පැත්තට පැයට කිලෝමීටර් 36න් මේ පැයට කිලෝමීටර් කියන කෙනා තප්පරයට මීටර් කරන්න වෙනවා මොකද p සමාන s සමානයි pv කියන කෙනාගේ v සම්මත ඒකක වලින් ආදේශ වෙන්න ඕන v මනින v කියන්නේ ප්‍රවේගය ප්‍රවේගය මනින සම්මත ඒකකය වෙන්නේ ළමයි තප්පරයට මීටර් ms විනේක් කියන කෙනා එහෙනම් මෙයා පැයට කිලෝමීටර් කියන කෙනා පැයට කිලෝමීටර් කියන කෙනා තප්පරයට මීටර් කරන්න නම් පැයට කිලෝමීටර් ගුණ කරොත් 18න් 5න් මෙයා පරිවර්තනය වෙනවා ms ඍණයක බවට ms ඍණයක තියෙන කෙනෙක් 10 5න් 18න් ගුණ කරොත් මෙයා පරිවර්තනය වෙනවා පැයට කිලෝමීටර් බවට දැන් එතකොට මෙයා ගුණ කරන්න ඕන 18න් 5න් 5 බෙදීම 18න් ms ඍණයක වෙනවා මේ කියන්නේ 10යි තප්පරයට මීටර් තප්පරයට මීටර් 10යි මෙයා මේ පැත්තට වේගය දැන් චලිත වෙන්නේ මේ පැත්තට නම් ප්‍රතිරෝධය ඇති වෙන්නේ අනිත් පැත්තට මේක කැපිටල් R කියලා අරගමු චලනීය වෙන පැත්තටම තමයි ප්‍රකර්ෂණ බලය P තියෙන්නේ ප්‍රකර්ෂණ බලය P තියෙන්නේ මෙයා චලනීය වෙන පැත්තට මේ පැත්තට චලිතයට ප්‍රතිවිරුද්ධව තමයි ප්‍රතිරෝධී බලය ඇති වෙනවා කියලා කියන්නේ මේ ඇතිවන ප්‍රතිරෝධී බල ඇති වෙන්නේ ළමයි ඇති වෙන විදියක් කියනවා මෙට්‍රික් ටොන් එකකට නිව්ටන් 120 ගන්න එහෙනම් මෙයා 200 ගුණ කරන්න ඕන 120න් 12 2 24යි බිංදු 3ක් දාන්න ඕන 24000යි නිව්ටන් කියලා එනවා මේ එන්නේ ප්‍රතිරෝධය R කියන කෙනා ඔය ප්‍රතිරෝධය හොයාගන්න විදියක් දැන් ප්‍රතිරෝධය හොයාගත්තට වැඩක් නැහැ ළමයි අපි ප්‍රතිරෝධය හොයාගත්තට වැඩක් නැහැ අපිට ඕන ප්‍රකර්ෂණ බලය ප්‍රවේගය නම් අපි දන්නවා ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ දැන් මේ ප්‍රකර්ෂණ බලය හොයාගන්න අපි විදියක් බලන්න ඕනේ. ඒකට පුළුවන් මේ දුම්රියේ සමතුලිතතාව සලකන්න. සමතුලිතය කියන්නේ F සමානයි ma යොදන්න පුළුවන්. දුම්රියට මේ පැත්තට F සමානයි ma දැම්මොත් බල අපිට අරගන්න පුළුවන් P එකක් තියෙනවා. මේ පැත්තට ප්‍රතිරෝධය R තියෙනවා. ma ගුණිතය බිඳුවයි. ඇයි ma ගුණිතය බිඳුවක් වෙන්නේ? ma ගුණිතය බිඳුව වෙන්න හේතුව ළමයි මේක ඒකාකාර ප්‍රවේගයෙන් යන හින්දා ත්වරණයක් නැහැ බිඳුවයි ඒ නිසා අපිට එනවා p සමානයි r කියලා p සමාන වෙනවා ප්‍රකර්ෂණ බලය 24000යි නිව්ටන් ඔන්න ප්‍රකර්ෂණ බලය එනවා 24000යි නිව්ටන් එහෙනම් අපිට අරගන්න පුළුවන් එන්ජිමේ ජවය නැත්තම් ශමතාව ශමතාවකම h සමානයි pv ට h සමාන වෙනවා p කියන්නේ ප්‍රකර්ෂණ බලය 24000 ගුණ කරන්න ඕන v කියන්නේ 10යි මේ ඉන්නේ වොට් වලින් අපිට ඕන නම් කිලෝ වොට් කරන්න පුළුවන් ළමයි 24000 ගුණ කිරීම 10 දෙදන්න ඕන 1000න් එතකොට කිලෝ වොට් වෙනවා බිංදු 3 කැපිලා ගියාම 240යි කිලෝ වොට් කියලා එනවා එන්ජිමේ ශමතාව 240යි කිලෝ වොට් ලියාගමු
යමු ඊළඟට ස්කන්ධය මෙට්‍රික් ටොන් 100ක් වන දුම්රියක ක්ෂමතාව 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 කිලෝවොට් 200කි ස්කන්ධය මෙට්‍රික් ටොන් 100ක් වන දුම්රියක ක්ෂමතාව කිලෝවොට් 200කි කිලෝවොට් 200කි කිලෝවොට් 200කි සම බිමකදී දුම්රියට ගමන් කළ හැකි උපරිම නියත ප්‍රවේගය සම බිමකදී දුම්රියට ගමන් කළ හැකි උපරිම නියත ප්‍රවේගය සම බිමකදී දුම්රියට ගමන් කළ හැකි උපරිම නියත ප්‍රවේගය පැයට කිලෝමීටර් 72ක් වී පැයට කිලෝමීටර් 72ක් වී දුම්රියේ ගමනට ඝර්ෂණය නිසා යෙදෙන ප්‍රතිරෝධය 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 මෙට්‍රික් ටොන් 1කට නිව්ටන් වලින් සොයන්න මෙට්‍රික් ටොන් 1කට නිව්ටන් වලින් සොයන්න මෙට්‍රික් ටොන් 1කට නිව්ටන් වලින් සොයන්න රයිට් අදමු
මෙයා මෙට්‍රික් ටොන් 100ක් කියලා කියන්නේ කිලෝවොට් 200ක්ලු ක්ෂමතාවය මෙයාගේ උපරිම ප්‍රවේගය පැයට කිලෝමීටර් 72යි 72 ගුණ කරන්න ඕන 18න් 5න් 20යි එම් එස් ශ්‍රේණියක කියලා එනවා දැන් ප්‍රතිරෝධය R ප්‍රකර්ෂණ බලය P H සමානයි PV කියලා යොදන්න පුළුවන් H කියලා කියන්නේ मेट्रिक टन सी आई नी किलोवाट देसी आई दोड देसी आई किलोवाट हिंदा दहाई तुने गुणवेन्नोन पी प्रकर्षण बलय वी कियला कियाने विस्साई मेतन एक गुण किरीम दहायक केनवा दहाई हतराई न्यूटन कियले नवा पीट मे पेत्तट एप समानाई एम्मे दम्मोत पीरिन आर समान वेनवा एम्मे गुणिते बिंदुवाई पी समानाई आर इनंग आर समान वेनवा एक गुण किरीम दहाये हतराई न्यूटन कियले इन्ने इन्ने प्रतिरोधे इनंग मेट्रिक टोन एककट प्रतिरोधे मेट्रिक टोन एककट प्रतिरोधे अरगत्तो एक गुण किरीम दहाये हतर बेदन्नोन मेट्रिक टोन सी आई बिंदु देखा कैपिल गियाम न्यूटन सी आई गेले नो मेट्रिक टोन एक कट प्रतिरोधे न्यूटन सी आई इस्कंदे मेट्रिक टोन असुवाक्वन दुम्रियक इस्कंदे मेट्रिक टोन असुवाक्वन दुम्रियक शमताव किलोवाट सी यकी इस्कंदे मेट्रिक टोन असुवाक्वन दुम्रियक शमताव किलोवाट सी यकी इस्कंदे मेट्रिक टोन असुवाक्वन दुम्रियक शमताव किलोवाट सीयकी दुम्रिये गमनट समबिमक दी येदेन प्रतिरोधे 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 मेट्रिक टोन एककट न्यूटन 120 की मेट्रिक टोन एककट न्यूटन 120 की मेट्रिक टोन एककट न्यूटन 120 की समबिमेदी दुम्रिये प्रवेगय पैट किलोमीटर 18ක් වන විට समबिमेदी दुम्रिये प्रवेगय समबिमेदी दुम्रिये प्रवेगय पैट किलोमीटर 18ක් වන විට समबिमेदी दुम्रिये प्रवेगय पैट किलोमीटर 18ක් වන විට दुम्रिये त्वरणय सोयन्न दुम्रिये त्वरणय सोयन्न दुम्रिये त्वरणय सोयन्न नौके की दत्त लकुनु करान्न बला नोतिदी त्वरणयक् गेन कथा करनो
right ජවයක් දීලා තියෙනවා අපිට මෙන්න මෙච්චරයි කියලා එහෙනම් ප්‍රවේගයක් දීලා තියෙනවා පැයට කිලෝමීටර් 18 කියලා ඊට අනුරූපව ප්‍රකර්ෂණ බලය හොයාගන්න ප්‍රතිරෝධය හොයාගන්න දාන්න ඉප් සමානයි ma ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් ma ගුණිතය බිඳුව වෙන්නේ මෙතෙන්දී ඒකාකාර ප්‍රවේගයෙන් නොයන නිසා අපිට ත්වරණයක් පවතින ඕන
බලන්න මේ කියනවා ස්කන්ධයේ මෙට්‍රික් ටොන් 80යිලු ස්කන්ධයේ මෙට්‍රික් ටොන් 80යි මෙයාගේ වේගය පැයට කිලෝමීටර් 18යි වේගය පැයට කිලෝමීටර් 18 කියන්නේ මෙයා 5 ms ශ්‍රේණියක ප්‍රතිරෝධය තියෙනවා r ප්‍රකර්ෂණ බලය p ජවය දීලා තියෙනවා ප්‍රතිරෝධයත් මෙට්‍රික් ටොන් එකකට න්‍යූටන් 120යිලු r සමාන වෙනවා මෙට්‍රික් ටොන් 80යි 120 න් ගුණ කරන්න ඕන 9600යි කියලා එන්නේ 9600යි න්‍යූටන් r කියන කෙනා ඊළඟට h සමානයි pv කියන කෙනා දැම්මොත් අපිට ජවය දීලා තියෙනවා කිලෝවොට් 100යි කියලා කිලෝවොට් 100යි මෙයා 10 3න් p වතාවක් v කියලා කියන්නේ 5යි උට 20 ගුණ කිරීම 10 3 සමාන වෙනවා දැන් මෙයා සමාන වෙනවා p ට දැන් මේ පැත්තට f සමානයි ma දාන්න පුළුවන් f කියන්නේ p ඍණ r එකක් මෙයා සමානයි m කියන්නේ 80 ගුණ කිරීම 10 3යි a p කියන කෙනා p කියන්නේ 20 ගුණ කිරීම 10 3 ඍණ r කියන්නේ 9.6 ගුණ කිරීම 10 3යි මෙයා සමාන වෙනවා 80 ගුණ කිරීම 10 3 වතාවක් ඊට 10 3 කැපිලා යනවා 20 න් 9.6ක් ගියොත් 10.4යි මෙයා බෙදීම 80 කියන කෙනා සමාන වෙනවා ඊට මෙතනින් 104ක්නේ 0.13යි 0.13යි ms ඍණ 2 සමාන වෙනවා ඒට ත්වරණය වෙන්නේ 0.13යි මෙතෙන්දි ma ගුණිතය බිඳුවක් වෙන්නේ නැහැ ළමයි හේතුව ඒකාකාර ප්‍රවේගයෙන් නෙවෙයි යන්නේ මේ එක්තරා මොහොතක ප්‍රවේගය තමයි පැයට කිලෝමීටර් 18 කියලා දීලා තියෙන්නේ එතකොට අපිට මේ මොහොතේ ත්වරණය සිම්පල් a කියලා උපකල්පනය කළා f සමානයි ma දාන්න පුළුවන්. කොහොමද මේ දෙන්න අතර වෙනසක් තියෙනවනේ. ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් මේ දෙන්න සමාන වෙන්න ඕන. මෙයා 9600යි අරයා 20000යි. මේ දෙන්න අතර වෙනසක් තියෙනවා. නීලංකේනා දුම්රියක ස්කන්ධයේ මෙට්‍රික් ටොන් 160 කි 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 දුම්රිය පැයට කිලෝමීටර් 18ක ප්‍රවේගයෙන් ගමන් කරන විට දුම්රිය පැයට කිලෝමීටර් 18ක ප්‍රවේගයෙන් ගමන් කරන විට 8න් 1යි ms ඍණ 2 8න් 1යි ms ඍණ 2 8න් 1යි ms ඍණ 2 ත්වරණයක්
අටෙන් එකයි එම්.එස්. ඍණ දෙක ත්වරණයක් ඊට අයත් කරගත හැකිය අටෙන් එකයි එම්.එස්. ඍණ දෙක ත්වරණයක් ඊට අයත් කරගත හැකිය ඩුම්රිය පැයට කිලෝමීටර් 18ක ප්‍රවේගයෙන් ගමන් කරන විට අටෙන් එකයි එම්.එස්. ඍණ දෙක ත්වරණයක් ඊට අයත් කරගත හැකිය දුම්රියේ ගමනට යෙදෙන ප්‍රතිරෝධය දුම්රියේ ගමනට යෙදෙන ප්‍රතිරෝධය දුම්රියේ ගමනට යෙදෙන ප්‍රතිරෝධය මෙට්‍රික් ටොන් 1කට දුම්රියේ ගමනට යෙදෙන ප්‍රතිරෝධය මෙට්‍රික් ටොන් 1කට නිව්ටන් 120කි මෙට්‍රික් ටොන් 1කට නිව්ටන් 120කි मेट्रिक टोन එකකට न्यूटन 120කි मेट्रिक टोन එකකට न्यूटन 120කි දුම්රියේ ක්ෂමතාව සොයන්න දුම්රියේ ක්ෂමතාව සොයන්න අදමු
යාන්ට ත්වරණයක් හිමි වෙනවා කියනවා 188 ms ඍණ 2 ප්‍රකර්ෂණ බලය p ප්‍රතිරෝධය r මේ මොනොත් r අපිට හොයා ගන්න පුළුවන් මෙට්‍රික් ටොන් එකකට න්ියුටන් 120යි මෙට්‍රික් ටොන් 160යි මෙයා 120න් ප්‍රතිරෝධයනව 19200යි කියලා 19200යි දැන් අපිට මේ පැත්තට F සමානයි MA යොදන්න පුළුවන් එදුවොත් P ඍණ R මෙයා සමානයි M කියන්නේ 160 ගුණ කිරීම 10 3යි මෙයා ඒකෙන් ගුණ කරන්න ඕනේ 188යි අපිට P සමාන වෙනවා 19200යි මෙයාට එකතු වෙන්න ඕන 20000ක් වෙනවා 39200යි කියලා P කියන කෙනා 39200යි ඊළඟට දැන් අපිට පුළුවන් H සමානයි PV කියන කෙනා යොදන්න දෙමොත් H සමානයි PV H සමානයි P 39යි 200 ගුණ කරන්න ඕන V කියන්නේ පහෙන් H සමාන වෙනවා 4 එතකොට H සමානයි 196යි කිලෝවොට් කියලෙන් එත් සමානයි 196යි කිලෝවොට් රයිට් මේ තියෙන්නේ එතකොට අපි මේ වගේ ගැටලු තමයි ඉස්සරහට විසඳන්න. නමුත් මේ තියෙන්නේ සරලම මට්ටමේ ගැටලු. මේට වඩා ටිකක් සංකීර්ණ ගැටලු තමයි අපි ඉස්සරහට ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ. හරි මේවා සරලම මට්ටම. දැන් මේවා තේරුම් අරගෙන ඕන මෙතනින් ඉස්සරහා ඒව හදන්න. දැන් මේ වගේ ගැටලු තියෙනවා පාස් පේපොතේ ඒ කොටසේ. පාස් පේපොතේ ඒ කොටසේ තියෙනවා ෂමතාව ගැටලු. ෂමතාව ප්‍රශ්නය හොයාගෙන ඒ කොටස් හදන්න උත්සාහ කරන් අපි ඒවත් සාකච්ඡා කරනවා. පාස් වේව ගැටලු ටික ඔක්කොම අපි සාකච්ඡා කරනවානේ. සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරනකන් හදන්න උත්සාහ කරන්න. රයිට් මේක දැන් අපි උදේවරුේ පස්සේ අද රාත්‍රී 10ට ආයි හමු වෙනවා මේ පාඩමෙන්. අද රාත්‍රී 10ට හමු වෙනවා මේ පාඩමෙන්. මේ පාඩමේ අපි ඉතුරු ගණන් ටික සාකච්ඡා කරමු. රයිට් ඉතුරු ගණන් ඊළඟට අපිට ශක්තිය ගැන තියෙනවා කතා කරන්න. චාලක ශක්තිය ගැන, විභව ශක්තිය ගැන වික්‍රියා ශක්තිය ගැන ඒකෙන් චාලක ශක්තිය විභව ශක්තිය දන්නවනේ ඉතින් 10 11 වසර ඉඳලම ඒකට වික්‍රියා ශක්තිය ගැන කතා කරන්න තියෙනවා ඒ කතා කරලා අපි පාඩම අවසන් කරගමු මේක බොහොම චූටි පාඩමක් අද දවසේ ඉවර කරගන්න පුළුවන් රයිට් බොහොම පොඩි පාඩමක් අද දවසේ ඉවර කරගන්න පුළුවන් අපි හිමුනොත් අයි ටයිම් එකක් දාගමු දාගෙන අපි ගණිත අභිවන මූලධර්මය කියන කොටස ඒකත් පොඩි පාඩමක් ඒ පාඩම් කොටස ඉවර කරගමු එතකොට තව පාඩම් කොටසක් ආවරණය කරගන්න පුළුවන්. මොකද කොහොමත් සති දෙකක් විතර යනකම් අපිට මේ විදියට යන්න වෙයි. දැන් ලබන 10 වෙනිදා මං හිතන්නේ තෙල්නමක් ආයෙනවා කියන්නේ. එතකන් ඉතින් අර බස් වල ඕනනම් උඩ හුඩ් එක උඩ යන්න පුළුවන්. නැත්තම් ඉනිමගේ ලිලා යන්න පුළුවන්. නේද? එහෙම නැත්තම් පිටිපස්සේ මොකක් හරි ඔය ඩක්කුවක් වගේ එකක් අරන් ගිහිල්ලා බස් එකේ පිටිපස්සේ බපර් එකට සෙට් කරගන්න පුළුවන්. ඒක නැගලා ගිය හැකියි. බහින් අවශ්‍ය වෙන දණින් ඩක්කුව ගලව ගන්න. හරිද නැත්තම් යන්න වෙන්නේ දැන් මේ පාරව දැන් අපේ පාරවල් වල එහෙම කොහොමත් බස් වැඩ කරන්නේ නැහැ වෙලියේ ඩීසල් නම් එන කතාවක් කියනවා ආවොත් ප්‍රශ්නයක් නැහැ නමුත් ඉතින් අර ඉස්සරහට බස් ගාස්තු එහෙම තව දුරටත් 130 කින් වැඩි වෙනවා කියන්නේ අවම ගාස්තුව 40ක් නේ ඒ දික්කේන පුර හන්දියෙන් නැග්ගොත් එහෙම දික්කේන පුර හන්දියේ ඉඳලා මං හිතන්නේ කොරණට 45ක් විතර ගන්න ඕනේ 45ක් හරි 50ක් හරි අලුත් ගාස්තු ඒක උඩ ඊට වැඩිය ලේසි ෆයින් ආව නම් ඒ ටික
නැත්තම් ගෙදර හිටියනම් 50 50 ගාන එකතු කරගන්න පුළුවන් හරිද ලොකු ගාණක් එකතු වෙනවා අන්තිමට මාස ඉවරනකොට කොහොම නමුත් අපි පිළිවෙලට වැඩපිළිවෙලක් ඇතුව දැන් ඉස්සරහට අපි වැඩපිළිවෙලක් හදාගම් මේකත් එක්ක මොකද කරන්න කියන එක රයිට් මේ තියෙන රටේ තියෙන තත්ත්වයත් එක්ක මොකද කරන්න කියන එක දැන් අමාරු පාඩම් අපිට අරගන්න බෑ නමුත් සංඛ්‍යානීය සම්භාවිතාව වගේ පාඩම් අරගන්න පුළුවන් සංඛ්‍යානීය සම්භාවිතාව ප්‍රක්ෂිප්ත පාඩම ඉතුරු වෙලා තිබුණා ඒක අරගන්න පුළුවන් එතකොට ආවේගය හා ගම්‍යතාව පුළුවන් අන්න ඒ වගේ පොඩි පොඩි පාඩම් ටික අපි මේ කාලය තුල ආවරණය කරගමු මේ තත්ත්වයේ අයි යථා තත්ත්වයට හැරෙනකන් හරිද ඒ කියන්නේ මතුගමයි ඕගොල්ලෝ දෙගොල්ලෝම අද පාරතුරිය යන නැහැ මං හිතන්නේ සම්බන්ධ වෙලා දෙගොල්ලොම එකට දාලා දෙගොල්ලෝ නෙවෙයි තුන්ගොල්ලෝ මේකට දාලා අපි කරගෙන යමු වෙන වෙනමත් කරන්න වෙනවා මොකද දැන් මතුගමයිට මං හිතන්නේ උපරිමාවම ටික කරන්න තියෙන්නේ ඒ හින්දා ඒ ටික කරන්න ඕන ඒ නිසා අපි වෙන වෙනමත් දාගමු ඔක්කොම එකට දාලා කට්ටියටම නොකර පාඩම් ටිකක් තෝරලා ඒ ටිකත් කරගමු හරිද හෙට පේපර් ක්ලාස් එකත් එතකොට ඔන්ලයින් තියන්න බලාපොරොත්තු වෙන්නේ කොරණ අයට මම මතුගමයිටත් පේපරේ දාන්නම් ඒගොල්ලොන්ට සම්බන්ධ වෙන්න හෙට පේපර් ක්ලාස් එක එතකොට ඔන්ලයින් උදේ මම ඕගොල්ලන්ට උදේ නෙමෙයි රෑ වෙනකොට පේපරේ දාලා තියන්න අපි උදේට සාකච්ඡා කරගමු රයිට් රෑට පේපර් එක දාලා තියන්න උදේට සාකච්ඡා කරගමු මොකද මටත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මට පාරට එන්න ඕන ත්‍රිවිල් එකක කිලෝමීටර් 3හමාරක් 4ක් එන්න ඕනේ දැන් ගෝනබල්ට ගියොත් නම් පහකට කිට්ටු වෙන්න යන්න ඕන. ඒ යන්නත් ත්‍රිවිල් නෑ. ත්‍රිවිල් වලට තෙල් නෑනේ. ඔය පහ උදේට පයින් එන්න ගත්තොත් පයින් එන්න පුළුවන්. සාමාන්‍ය පාන්දර පාන්දර පිටත් වෙන්න ඕන. කොළඹ පාරේ තියෙන බස් දෙකයි උදේට. එකක් 6යි කාලා අනිත් එක ඉන්නේ මං හිතන්නේ 7යි කාලා. ඒ දෙක තිබුණ නැතොත් ආයෙත්ින් 8ට විතර තමයි බස් එක නගින්න වෙන්නේ. හරි. ඒ නිසා අපි නිශ්චිත වැඩපිළිවෙලක් හදාගෙන ඉස්සරහට යමු. අද පාඩම ගැටලුවක් තිබ්බද නැද්ද කියලා. දැන් මේ ක්‍රමේ ගොඩ කාලයකට පස්සේනේ අපි ඔන්ලයින් පන්තියකින් හමු වෙන්නේ. අය පාඩමේ මොනවා හරි ගැටලු තිබ්බා නම් මට අනිවාර්යයෙන්ම කෝල් එකක් දීලා WhatsApp කෝල් එකක් ගන්න. කෝල් එකක් දීලා අහන්න. මොකද මම දැන් ඔය පෞගිය ටිකේ සමහර routers active කරන්න නැතුව තිබුණා. ඊට පස්සේ ඊ active කරායි. හරිද? routers කීපයක් අයින් කරලා තිබුණේ මොකද මේ වැඩක් නැහෙනේ. දීලා නිකන් එනවා. ඒ නිසා අයින් කරලා තිබුණේ දැන් ආයි ඇක්ටිව් කරා රවුටර්ස් ඔක්කොම ටික ඇක්ටිව් කරලා තියෙන්නේ මොකද මේකට අපිට ලේස්ති වෙන්න වෙනවා ඉස්සරහට ඒ නිසා හරි මොනවා හරි ගැටලුවක් තිබ්බොත් කවුරු හරි පාඩමේ අනිවාර්යයෙන්ම WhatsApp කෝල් එකක් අරගෙන අහන්න ප්‍රශ්නේ මොකක්ද ඒක විසඳ ගන්න අනිවාර්යයෙන් පන්තියේදී අර පන්ති ඉවර වෙලා අහනවා වගේ මෙතෙන්දී දැන් පන්ති ඉවරයි පන්ති ඉවරුණාට පස්සේ කෝල් එකක් අරගන්න පුළුවන් කෝල් එක අරගෙන ඒක අහගන්න හරිද දැන් මෙතෙන්දී අහන්න තියෙන ක්‍රමය තමයි ඒක මැසේජ් වලින් එහෙම දාන්න එපා වැඩි අර සමහර ඒවා මට තේරෙන්නේ නැහැ අහන ප්‍රශ්නේ මොකද්ද කියලා මොකද සමහර අය මැසේජ් කරන්නේ වචනවල අකුරු අඩු වෙන්නේ අර ෂෝට් ක්‍රමයෙන් තමයි මැසේජ් කරන්නේ එතකොට ඒ වගේ මොනවද කියන්නේ කියලා හිතා ගන්න අමාරුයි ඉතින් කෝල් එකක් දීලා අහන්න හරි හමු වෙමු එහෙනම් රෑ 10ට පාඩම ඉතුරු කොටසත් එක්ක හැමෝටම සුබ දවසක් අයිබෝවන්